පෝන් ඔබ ස්වාතයන ූපාන සවස්ස හායිතිය ප්‍රධාන ප්‍රති විකාශයක් සමකා පවත්සි රස්ථාන ප්‍රථමයෙන්. රට වසාගෙන වැඩ කරන්නපෑ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපඳමින් වැඩ කළ යුතුයි ජනපති අවධාරණය කරයි. ිස්්‍රික් විසි බහෙන්ම කොරෝනා රෝගීන් ස්ටF කඳවුරු දුනකුත් හොදෙ කලා කරයි. ක ආවරණයක් අමතක වී මීටරයක් වැරඳුණු හැත්තේ පහක් අතරැංගුවට. ඇතුළටඉන්න බැරි එළියටවත් යන්න බැරි හුද කලාව. හෙදරටම ඇවිත් පන්දහසකුද්දී දස දහසක බඩුමල්ලකුත් දින ආණ්ඩුවේ වැඩ. විසින් පධිකරණයට වෙන්න යනදේ. ට්‍රම්් බයිඩන් කරට කර ගල උඩ සටනක පැරදුනොත් ට්‍රම්් නඩුමගට. වෛරසය මර්තනයට පිළියමක් ස්ොයාගනාාතෙක් රට වසාතබේ නොහැකි වත් සෞඛ්‍ය උපදෙස් පිළි පදමින් සල දෙනා දෛනික කටේුතු සාමාන්‍ය පරිදි පවත්වාකනයයාමට සූදනම් වියුතු පවත් ජනාතිපති ගෝටාපි රජපක්ෂමතිතුමා අවධර්ණය කරනවා. කොවිD් මර්තනිය සඳහා සැකසු සුවෙන් සිටමමු ඩිජිටල් ව්‍යපෘතිය හඳන්වතමේ අවස්ථාවේී ජනාතිපතිතුමා මෙ බව ප්‍රකාශ කළේ. කොවි ආසාතිතියන්ගේ සමඳතා සොයාකිනිම හාවාහකින්ගේ සංචරණය කොවිට පැතිරීම වැලක්වීමේ ප්‍රධාන අපියෝගයි.ස්ුවෙන් සිටමු ස්ේසේෆ් ඩිජිටල් ව්‍යාපති මෙම ගැටලු දෙකටම එකවර විසිදුම් ලපාතින පා. කොවිට් මර්තන කාරවස්සාධක බලකාය ජනාතිපති කාරවැෑලේදී හමුම අවස්ථාවේති ජනාධතිපති ගෝටාපේ රජපක්ෂ මැතතුමා විතම්‍යපෘතිය හඳුන් ව අතරු ලබොවේ. එතොරොතුර හා සංවේධන තාක්ෂණ නියෝජිතආයතනය සහපති ජයන්තද සිල්පා මහතා විසින්. ස්ේසF GV. Llkවෙත පිසීමෙන් සෑම ආයතයකටම අනන්න කිව්වා කේතය ගත හැකි. ලබනස්ෙන සුරදා සිට ව්‍යාප්‍රතිය ක්‍රියත්මකිරීමට නමිතයි. ස්මාට් ජංගම දුරකතනයකින් ඕනෑම ආයතනෙක් නම ලිපිය හිමිකරුගේෙන් නමසා දුරකතන අංකෙ වන තොරතුරුකී පයක් වීමෙන් කිව්වා කේතය ගත හැකි. මකේතේ මුද්‍රය කර හිතනය දුරට ඒ පදර්ශය කිීම හැකිවනවා. ස්මාට් ජංගම දුර කතනයක් ඇතිහෝ නැති සෙලතිනා ලයක් පදිංචිර ඕුන් යන එන ස්ථාන හඳුනාගැීම ඒ අනුවසිදු කරනවා. ජනතාව වගකීමෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාතිපතිතුමා මෙහිතී අවධර්නය කලා. අපට රටත් ඇරලා තියන්න. ගෝවි් පාලනය කරගන්න ඕන. එහෙම නං? අපි මොනවාද කළ යුත්තේ. ඒක තමයි මේකේ වැඩගත් කොටස. අපි තීරණගන්න හැරැටියට මකද්ද කළ යුත්තේයට පස්ස ඒක සාමාන්‍ය මිනිසුම් හැටිය මොවාද ගත යුතු ේවල්. ගැන ටෙස් කරනා හැටියට ොක්ද කළ යුත්තේ මේ ගැන කට්‍රෝල් කරන හට අයි හටට මොනවාද කළ යුත්තේ කියන එක මේ ඔක්කොම චිත්‍රය හිතේතියාගෙන තමයි අපි මේවා කරන්නටඔඕන් අපිටි ස්කෝල වහන්ඩ කියත හැකි අවුරුදු ගානක ඉම්පෙක්් එකක් එෙන එක ඉකොනොමියක පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකූ ඉම්පෙක්ට එකක් එනවා රටක් වහග නිඉන්නීම කෝච්චර කිව්වත් ජනතාවට හරි අමාරයිනේ මේක කරවන් කීප දෙන කරින්නන මේ පිපදි නෑ ද ඒක අපි කොහොමද සුපවයිස් කරන්නේ ටෙස්ටිං් එක කරලා හරියට ට්‍රේසින් එකය කරලා මේගොල් අංගො කොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේම තමයි ගොල්ලො පිළිපදින්න ඕන කියන එක ගොට අපිට පුළුවන් මේ රට ඇරලා ස්කෝල අරින්ඩ මෙට එක කරගන්නඩ පුළුවන් එක තමයිති අපිට ඉලක්කය වියුත්තේ ේ ්‍රදේශෙන් කරரோනා රගයෙකු හමුුවීමත් සම්ග දිවින්නේ දිිස්ට්‍රික විසිපාහෙන්ම ආසාධිතයන් හඳුනාගත්තා. මෙ අතර බත්ර මුල්ල ඉසුරුපායි හෙටසිට විවෘත කරන බව අධ්‍යාපන අමත්‍යංශය පවසනවා. මේදක්වා අපේ රටින් වාර්තාාවී තිබෙන COVID-19 ආසාධතයන්ගේ සංක්‍යාව එකොලොස් දහස් හත්සිියය මෙයවනකොට. ඒවා ගොස්ෙනවා එවගේම සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා නිරෝධායන මධ්‍යස්ථාන තිස් හතරක පුද්ගලයන් දෙදහස්සකට අධික පිරිසක් මේ වන කොට තවදුරටත් නිරෝධහයනය වෙමිනි සිටින බව. ඒත් එක්කම පොලිස් විශේෂකාය බලකායේ විරෝධාහර විරුවන්ට අයත් අඳුරු තුනක් මේ වෙනකොට හොද කලා තත්ත්වයට පත් කරති වෙනවා පවතින තත්ත්වය සැලකිලට ගැනමින්. මේ තොරතුරු සමඟ පේ රටේ කොරුණාවේ සවිස්ත්‍රාත්මක තොරතුරු ඔබ වෙතගෙනෙ නයි දැන් අපි සුදනම්මේන්නේ. ඒතිනෙ තුළ මෙෙැටින් වාර්තාපු, කරණ ආසාධතින් සංඛාව හරසිනමයක්. ඉන් එකී අහළි සාහි දෙෙනකු ගම්පා දිස්ත්‍රික්කෙන් ර්තාාව වනා. කොරනා පැතිරයාමත් සමග පොලිස් විශේෂකාය බලකා කඳුරුතුනක් කොද කලා කරතිබෙනවා. අලුබෝවිල කැලනය සහ රාජිකිරියයන පොලිස් විශේෂකාරය බලකා කඳවුරුයි. විශෂකාරය බලකාසාමාජකින් පනස් හිදිනෙක් ඇතුළු. පොලිසිේ එකසේ අසුතුන් දෙෙකුට මෙමන විට කොරණ ආසාධන ීතිබෙනවා. පරිාන දිශටික විපයින් විසිපහකටම රෝග ව්‍යාපවෙලයිවර. එහිද සමස්ස රට තුළම කොෝණ රෝගී ඉන්නවායි කියන කාරණය බැරෑරුම් කාරණයක් වෙන කවරදාටත් වඩා. අභියෝගාත්මක තත්වයකට තමයි කොණ සම්බන්ධයෙන් අප කතා කරන්න සිද්ධ වෙලාති. මෙරටින් හඳනාගත් සමස්ත කරා ආසාධතින් සංඛ්‍යාව මෙවැනි විට එකළුස් දහස් හත්සේ හත ලිසා තරක් ඉන් පන්දහස් අටසය හැටතුන් දෙනිෙකු මෙ වන විට. රෝහල් කතව ප්‍රතිකාර ලබමින් සිටිනවා රෝහල් අධක්ෂණ අර්තය සැක සහිත රෝගින් හාරිසි දෙෙකු සිටින අර සුව උත් සංඛාව පන්දහස් අට පනස් අටක් කිල්ලනු චිය ධර්ම පුරම්පදේශෙන් කොරනා ආසාධදිෙකු ර්තාාවමත්සමඟ ප්‍රදේශය පවුල් අනුවකටඇත් පුදගලින් හාරසිය සුහත් දෙෙකු ඔවන්ගේ නිවසවල නිරෝධයින්තියෝම කරතිබෙනවා මෙම රෝක වාර්තාාව මත් සම ිලිොචිය දිසාලේකම් කාරලෙද සකචවක්ත ප වැතුනා. එය අතිරේක දිසාලෙකම් සිරි මොහන් මතාගේ ප්‍රධනත්වෙන්. අදාළ කරුණා ආසාතිතය ඇසරු කළ තවත් පුද්ගලින් සයා මෙහෙම් ක්‍රාත්මකව මේදී හෙබුණා. අධ්‍යාපන ප්‍රථංස් කරන රාජමාත්‍යංශයේ සෙවක කුට කුරුණා ආසාධනවී ඇති බවත හඳනා ගැනිීමත් සමඟ ඉසුරුපායේ ඒ දාවකාලිකවව සතමනා. ම පරිස්සවය විශව විජාරණය කිරමින් අනතුරුව හෙට සිට ජලිවිවුත්ත කරන පවයි අධ්‍යාප නමත්තඇශවලේකම් මහාචාර්ය කපිල පිරි රමතා පවසන්නේ. බස්නාහිර පලාතේ නිරෝධයනමට අය එමනීති නිසි ලෙස පිළිපතින්නේ දෙන්න ස්වෑපෙලීම සහකාර පොලිස් අධිකාරිවරුන් දාහතර දෙකුගේ අධක්ෂ අර්තයේ සිදු කරනවා. මුහුණු ආවරණ නොපැලඳද සිටීම සහ දුරස්ථ භාවය තබා නොගනීම හේතුවෙන් පුදගලින් හැත්තේ පස්තෙකු අතන ගොටගෙන තිබෙනවා. ලංකාව ඇතුළේ කොවිඩ් රෝගන් ප්‍රමාණය දිනින් දින හළයන සෞඛ්‍යන්ස කොච්චර ශක්තිමත් වුණත් මහ ජනතාවගේ හැසිරීම අනාරක්ෂිතයින. රට බරපතල අවධියකට යන්න පුළුවන්. අපිට ලෝකයේ රටවල් කොවි එ ඒ රටවල් විෘත වෙලා කටයුතු කරනවා වගේම. අපේ රටේත් මේ වහගෙන ඉන්න ක්‍රියාව නෙවෙයි. කොවි් බියෙද්ද අපේ ජනජීවිතේ යතා තත්වට පත්කරගන්න ආකාරය ගැන කටයුතු කරන්න පුරදදුුවෙන්න්නට. දිය වැඩියාව හරද රෝග අධික රුදිර පීන්නේ වගේ. රෝගවලින් පෙළෙනයට විවිධ අවස්ථාවල් වලට රෝහල් වලට යොමේ වියයුතු අවස්ථාව ඇතියනවා. මේ අපේ රෝහල් පද්ධදිය හැම්වලේම මේ සියලුම ප්‍රතිකාර සඳහා විවෘත්තව තියෙනවා. ඒවගේම රෝහල් නිසි පරිදි සුරක්ෂිතව තියෙනවා. කොවිට රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානව පොහොම පැහැදිලියෝ වෙන්කල්ලා ඒ කටයුතු වෙනම සිද්ධ වෙනවා. ඒ නිසා අදිසි තත්වයක් ඇතිවුුණොත් ළඟම තියෙන රජී රෝහලට යන්නකි ල අපි කාර්ණිකව අරාධනා කරනවා. COොVID-19 කියැන්නේ කොවි තරම් භයානික වෛරසයක් වුනත්කමක් නැහ. අපි මේ අභියෝගයට. සහයෝගය පෙරමුණට අරගෙන මුහුණු දෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් කොරෝනාව, නැතිී ලෝකය බිහි කරන්න. රෝන ්‍ය පව ැක්වීම පියවරක් ලෙස බස්නාහිර පලාත තුළ වාහන ආතයම් බලපත්‍රනිකුත් කිරීම කටයුතු නැවත දැනුන් දෙනතුරු තවතුරටත් අත්්‍යට වාතිබිෙනවා. මෙ අතර හුද කලා කළ කිසිතූම්මානයකට සංචාරණය සිදු කළ නොහැකි බව පොලසිය යළත් අවධාරණය කරනවා. ආතන කසවකින්ට තම සවා හැඳුනු පත ඇදනීති බලපත්‍රයක් ලෙස භාවිත්‍යක කරමින් රජකාරය සඳහ පැමණීම අස්ථාවල පාතිී තිබෙනවා. ම්ඩ බෙදා හැරමේ සේවා සහ ෆාමසි පවත්තා ගෙනයාමට අශ්‍ය අවසරවය ප්‍රදේශයලකම්කාරලය හරහා ලබාගත හැකි පවත් නාතාත්වය හමුවේ බස්ාහිර පලාතේ වාහන ආදැම් බල පත්‍ර නිකුත් කිරීම මේ වනි විට තාව කලිව නතර කරතිබෙනවා කෙසෙ උද ww.morap.wp.gov.lké විත පිවිස මාර්ක ගත ක්‍රමේයටට ආතැම් බල පත්‍රය ලබා ගනීමි පහසුකම් සලසාදී තිබෙනවා මස්නාහිර පලාාතේ සත්ව හා දීවර් නිෂ්පාදන තොග වශයෙන් ප්‍රවාණය කිරමීමට, ඇද්‍ර නීති බලපත්‍ර අවශවන්නේ නැති බව පොලිසි ඇැනම් දෙෙනවා. නිරෝදායන ඇද්‍ර නීතිය පැනූදින සිට එම නීතිය කඩ කළ පුත්තුලින් දෙදහස් දෙසීතෙකු පොලිස්පාරයට ගෙනැති වෙනවා. නයිර පලාාතේ පොලිස් ප්‍රදේශක සියය ද ලාක ඒවාගේම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ඇහලිය ොඩ පොලිස් ප්‍රදශය සහ කරුණෑගල මහනගර සබා සීමවාශිතව ක්‍රාත්මක වෙනවා. මට අමතරව ගිරිවුල්ල මාවනැල් හෙම්මාතගම බුලත්කෝපිටිය යන පොලිස් බල ප්‍රදේශෙන්ම, ගලිගමුව ප්‍රාදේශභා බලප්‍රදේශය උදකලා කර තිබෙනවා. ඇදිරණීතිය පවතින ප්‍රදේශවල අදදින උදෑස්සන්න හයින් අවසන් ව පෑවිසි හතර තුළ පුද්ගලයින් දෙසිය විස්සක් පමණ. අත්තඩංගොටගෙන තිබෙනවා. ඒවගේ මේදක්වා අත්තඩං ගොඩගත් පුද්ගලින් සංඛ්‍යාව දෙදස් දෙසයක් පමණ වෙන ඔක්ටෝබර හතර වෙන දයිදලා එවගේ වාහන තුන් සය හතලිය ටාසන සංඛ්‍යාව අපි පොලිස්බාරයටටගෙන තිබෙන. පසුගේ පෑවිසි්‍ය අතර කාලය තුල වාහන තිස්සෙක් පොලස් බාරයටටගෙන බෙන. එකසනි ත් හුද කලා කරලා තියන ප්‍රදේශවල්ල මෙයා කාරයට සංචාර්්‍යයන්තු කරන්න බෑ. හුද කලා කරලා තියන ප්‍රදේශවල ප්‍රාදේශය සෞඛ්‍ය බලලාධරන්ගේ නියමයන් මත තමයි කටුතු කරන්න වන්න. නිරෝ දහයින ක්‍රියාවලියේදී ජනතාවට සහන්න සැලසීම සඳහා, පසගගේ තු මක් රජ ප ල් ිලියන හ ද ශම තුන කටාදක ද ලක්වෙන් කරතිබෙනවා. මෙ අන් ජීවනපය අහිමි වූහ අසරන පෞල් වෙනුවෙන්, රුපියල් හක දීීමනාව සහ, නිරෝ දහයින වන පෞල් සඳහා රපියල් දසදහසක සහනමල්ලක් ලබාදීමේ කටතු සිදු කරමින් පවතිනවා. දිසාපතිවරුන් ඇතුළු අදාළ පාශ්වයන්ගේ ඉල්ලීම අනුව තවදුරටත් අවශ්‍ය අරමුදල් වෙන්කරන බවයි මහා බාන්්ාකාරය පවසන්නේ. රුපියල් පන්දහස සහන දීීමනාව ලබාතිීමදී ගම්පා දිස්ට්‍රික්ේෂන හා රුපියල් මලියන දෙදහස්සත්සී විසි එකට අධික මුදලක් ලබාී තිබෙනවා. කොළඹ ස්්‍රික්ේස හා ලබා ඇති මුදල රුපියල් මියන දෙදහස්තුන්සේ තිස්තුුණකට අධකයි. හිමිකම ලබන සියලුම පර්ශ්වයන්ට නිරුපියර පන්දය දීමනාව මේ සතය තු ද ගෙවා ම කිරීමට පි ලාපොත්තුවන ලා ලබදී පි පදවකිසිම ගැටුවක් දක්ො ශක්ක ව හොදම දවවා කලුත්‍ර දිස්්‍රික්ේෂ ස හරුපියල් මිියන එක්දහස්තුන්සේ දක් පති තිබෙනවා. ඔබගේ නිවසට අපේ නිලධරින් පැමිණ, ඒ ආධරම්ද ලො වෙත ලබා දීමට කරිතු කරනවා පි . ඒ තුනක් කඇතුල්ට මේ සියලුම දීනාවන් ගෙවා වසන් කිරීමට සල්සුම් කරල තියෙනවා. යනුව මිලියන එක්දස් තුන්සය දහයක මුදලක් මේ වනුකොරත් මුදල් අමා්‍යන් සය මගින් කළුත් දිස්ත්‍රික්කය සඳාවෙන් කරලා අපේත ලබාදීල්ලතින. කරුණනයක ස්ත්‍රික්කේ සහන ලැියතු පවලනුවෙන් රපියල් ලියන හරසේ හැටනේ දශම පහිහත්තක මුදලක් ලපාදීති වෙනවා මඩටකලපු දිිස්ත්‍රික්කය සඳහා ලබාදඇ මුද රුපියල් ලියන එකේ විසි අයිදශම තුන හිනම. යනුව නිරෝධයන ඇඳරිරනීතේ නිසා ජීවනෝපය අයිම වූ පවල්ස හා රුපියල් පදහස්සදීම නාව ලබාතීම රජය ලබාද ඇති මුදල රපල් ිලියන යදශම නමයක්. නිවස් වල නිරෝධෑනයට යමු කළ පවල්ල ියලි ආහරමල්ලක් ලබාතීමේති කොළම ස් ්‍රික්ේස හා රපල්මලිය හත්තේ පහක් ලාත තිබෙනවා ගම්පාහතුත ස්්‍රික් සහ රපියල්මියන හතල ැින ලපාත තිබෙන්නේ. රුණල ස්ට්‍රික්වෙනෙන් මුතුල රුපියල් ිියන විසි හතරයිදශ හැය එකක්. ගල් මඩකල්පු නුවරලියනද වශෙන් තවත් දිස්ට්‍රික් විසක් නිෝතයින පවසන හා වලි ආහාර සහනමල ලපාතිීමට රචය අරමුදල් ලපාදී තිබෙනවා. එම මුල පුුදල රපියල් ිලියන තුන්සේ ඇතිත් සහයදශනම පාහි හතරා මෙමතර දිස්ත්‍රික්ක එක කොලාක්ක නිරෝධයනකටුත්ු හා රච රුපියල් පිලියන පනත් සයදශම එක හයක් ලපාී තිබෙන පයි, රච පෝෘත්ති දෙපාර්ත්මින්තු නිවේදනය කරන්නේ. අත්‍යවශ්‍ය පාරිභෝගක බා්වල කිසිතුූහකයක් නැති පව අමාත්‍ය ආචාර්ය පන්ඳල කුුණවර්ධන මහතා පවසෙනවා. ආර්ථික මධ්‍යස්ථාන තුනක් අධතිනය සිට තුග විළඳම සඳහා වවෘතව පවතිනවා. අමාත්‍ය ආචාරය පබඳතුල ගුණනර්ධන මහතා පිට කුටුව තුක වෙළඳ මධ්‍යස්ථාන අද නිරක්ෂණ චරිකාවක නිරත වනා. රටට අශ්‍ය ප්‍රමාණයට බා්ඩ තුග පවතින පවයි අමාත්‍යවරයාමේද ප්‍රකාශ්ු කළේ දිස් ික්ල ම් ප්‍රද ප සරත් ස් පලා ේෂ ියෝජ පලිස්පති දේශ බඳ ෙන්නකක් න ාතතුරන් මවස්වාාවටක්ුුණා මේ වෙලඳ මධ්‍යස්ථානය අත්‍යවශ්‍ය රිභෝජන හණ්ඩවල කිසිම හිගතාවයක් නෑ මේ සියලු තොග අවශ්‍ය ප්‍රමාණයට වෙළෙන සැේ තිය. එනිසා පරිබෝක්ක ජනතාව කළ යුතුවෙන්නේ සඳදට වෙළඳපොල විවෘර්තවීමෙන් පසු කිසි හිගේකට තොග රැස් කරන්න යන්න වශ වන්නේ නෑ. ස්නායිර පලාාතට නිරෝධාන ඇද්‍රනීත පැනවීමත්මක වසා ධමාතිපුූ විශේෂ ආර්ථක මධ්‍යස්ථාන, සෞඛ්‍ය මාර්කෝපදේශයන්ට අනුව යළ විවෘ්ධ කරන පව, අමාත්‍ය මහින්දානන්ද අලදත්ගමගේ මහතා පවසෙනවා. අමාත්‍ය මහින්දාානන්ද අලුද්ගමගේ මහතාහා රාජාමාත්‍ය ශේෙන්ද්‍ර රාජපක්ෂ මතතුරුන් නරහි පිට විශේෂ ආර්ථක මධ්‍යස්ථානයේ නිරක්ෂණ චරිකවකට ක්‍රමින් මෙ බව කියයා සිටිය. අන්ද සිට මෙම ආර්ථික මධ්‍යස්ථාන, තුෝක වෙළඳාව පමණක් සිදු කරනවා. න ැ න ක ප රත් ජ තාව හර ල් ග බ . මේ අතර කොවිට ආසාධ ීන් කීප දෙෙනෙකු හඳුනා ගත් මේ කුඩ ආර්ථි මධ්‍යස්ථානේද ලබන සඳදා විවෘත කිීමට සූදනම් බව අමාත්‍ය මහින්දාාරන්ද අලත්කමගේ මහතා සඳහන් කළා. අමාත්‍යවරෑෙන් රාජ්‍යමාත්‍ය ශීදදු රාජපක්ෂ හතාද එම කටේ තුස්සෑ පැලිීමට මේ කුඩ ආර්ථික මධ්‍යස්ථානය අද නිරීක්ෂණය කළා. පිළියන්දල ආර්ථක මදධ්‍යස්ථානේද අද සිට තුග වෙළදවසදා විවෘත කරුණා. සෞඛ්‍ය මාර්කෝපදේශයන්ට මුල් තැන දෙමෙනු එම කටේතු සිදුෙරුණ රත්මලන ආර්ථි මධ්‍යස්ථානේද තොක වෙළඳම සඳහා අද පෙරුවරේ සිට ියුෘත පවතිනවා. පොලිසියකුවන් හමුදාාව හා පොලිස් විශෂකර බලකයි ආරක්ෂාව යටතයි මෙිහි ගණ දෙනු කටේතු සිදු කරන්නේ. වැලිසර ආර්ථික මධ්‍යස්ථානේද ලබන සඳුදා සිට විවෘත්්කරීමට නීීමතයි. එහි සෞඛ්‍යයාරක්ෂක වැඩපිළිවෙලක්ලෙස, ව්‍යපාරිකින් හා සේවකින් තුන්සේ හතලස්සෙනකුට අධික පිරිසකගේ PCRCR පරක්ෂණ අතසිතු කරුුණා. මේ අතර නිරෝධාන ඇන්ද්‍රීති හතුෙන් සත්ව ආහාර හා අවශුද්ධ පෙදා හරීමච ගැටලු ඇත්නම් ඒ පිබඳ දැනුන්තීම සන හා දුරකතනංක දෙක් හඳුන්වාතී තිබෙනවා. රාචමාත්‍ය ජිී හරත් මහතාගේ උප දෙෙස්මතයි එමක ේතු ක්‍රියත්මක වන්නේ. විසිව වන ්‍යවස්ථා සං ශෝධන තුළින් අධිරන ශෂ ත්‍රේ වෙනස්කම් ප්‍රැස්තක් සිදුකිරීමට සැලසුන් කර ඇති බව අධකරන අමාත්‍යංශයේ ජේෂ්ටුපදේශක ජනාධිප තිෙ නතිඥ යවර්ද සිල්වා මහතා පවසනවා. ස්වාධින රූපවාහිනි හත්වනි පැය වැඩසරහට එක් වෙමින් එමහතාබේබව ක්‍යාසිටයා. දැම් මේ ව්‍යස්ථාව අනුව අපි තරණය කරලා තියෙනවා ඒ එකල හෙසින් ශ්‍රේෂඨාධි කරය විනිසමන්ලයි සංඛ්‍යාව දා හතදක්වා වැඩි කන ඒැන වි වි ව වස් සංසෝධනය පැහැදිිව කරනවා කියලා අධිකරනය ඇමැතිතුමා ඒ ගැන බොහම උනන්දුවති බලන්ඩ ඒකිරි ොලොස් දෙනෙක් ඉන්න අභ්‍යාචන අධකරණය විශ්ස දක්වා වැඩි කල තිය. ඊට අමතරව පාර්ලිමේන්තුව වින් හැත්තෙක් ඊට වැඩි ප්‍රමාණයක් මහධිරන විසුතුමල්ල පත්වීම් ලබ තිය තව පත්වම් දෙන්න පුුවන එක ලබාද ොට අධි කරන. සීිය අවශ්‍ය අධිකරණයකට මයිස්ථා අධිකන දිසාධිකරන මහාදිකරනසාහ වෙනත් අව්‍ය කරන වෙනත් අධිකරන්න තියෙනවන දිවයින වටා පිහිට වීමට අලු. අලුතෙන් ජනාධිපත්තුමායිට අනමති දී තිෙන. ස්වාතයෙන් රූපාහිනයේ විදුලි හා වයු සමිකරන සහකාර ඉංචිනිරු කරෙකු වෝ සුමි ප්‍රනාාන්තු මහතා අභව ප්‍රප්ත වෙන. ක්හ න සිය අසු නමේ වසරේ පුහුණු කාර්මෙක්ක නිලතාර කුලිස ස්වාතින් රූපාණටෙක්කු ඒ මතා, කරගා තැන්න විකාශනාගාරයමින්ම ප්‍රධානපාලක මැද්‍රීද කලක්සේවේ කලා හර්්‍යාධයක් හේතුවන් මේ කිය සුමිත් ප්‍රණාන්තු මහතාගේදේහය. එකොට උය පාරුව මෝදර මොටතුයන ලිපිනෙහි පේටි නිවසෙහි අත රාත්‍රී සිට තැන්පත්කර තැබීමට නෙමිතයි. අවසන් කටේතු හිට පස්සරු හතරට මොරතුව පොදු සුසන භූමේදී සිදුකරනවා. වාතනු පානි සහයයිත්‍යය ප්‍රවති අදට අවසාර අපගේ මීළඟ ප්‍රධහන පත් විකාශර ආත්‍රී නොවේ තිහෙට බලාපොරොත්තුවන්න.